කොහම දැ හම කියන වෙනස් වෙන්න ඕන කියලා වෙනස් වෙන්නේ කොහොමද? මේ ප්‍රායෝගික උත්තරය ඔබතුමාට දෙන්නම්. දැන්වත් අපි විශ්වාස කරනවා මේ රටේ මේ දැක්මක් අනාගතය ගැන මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා හිතන දේශපාලන ව්‍යාපාරයක් හරි නායකයෝ පිරිසක් ඉන්නවා නම් මේක මෙතනින් එහා හිතන්න අවශ්‍යයි. 2024 අවුරුද්දේ මේ රටේ ඉපදෙනවා ළමයි ලක්ෂයක්. මේ සමස්ත මේ උතුරේ ඉඳන් දකුණටම, දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවටම, කොළඹ ඉඳන් සංගමං කද්ද තුඩුවටම තියෙන මේ වර කිලෝමීටර් 65610 ඇතුලේ මේ 2024 ඉපදෙනවා ළමයි ලක්ෂයක්. අපි කිව්වම ගෑනු දරුවෝ 50000යි, පිරිමි දරුවෝ 50000යි. දැන් ඔන්න බිලින්දියෝ බිලින්දියෝ දැන් ලක්ෂයක් ඉන්නවා. දැන් මේ ලක්ෂයේ තව අවුරුදු 15ක් 20ක් යනකොට මේ රටේ රැකියාව වෙළඳපොළට එනවා. මම මේ ලොකු කතාවක් කියන්නේ. එතකොට මේ 2024ට අපි 20ක් එකතු කරොත් 2044යි. 2044 වෙද්දි මේ අවුරුද්ද ඉපදිච්ච මේ ළමයි ලක්ෂයේ රැකියාව වෙළඳපොළට සහ සමාජයට එනවා. දැක්මක් තියෙන පාලකයෙක් මේ ළමයි තව අවුරුදු 20කින් 44 මේ සමාජගත වෙද්දී මේ රටේ මොන වගේ රැකියාව වෙළඳපොළක් තියෙයිද කියලා කියව ගන්න අවශ්‍යයි. මේ රට මොන වගේ තැනකට අපි ගෙනියයිද කියලා කියව ගන්න අවශ්‍යයි. මේ පාලකයෝ අදට නෙමෙයි සැලසුම් හදන්න ඕනේ. තව අවුරුදු 20ක් ඉස්සරහට හදන්න ඕනේ. එහෙම දැක්මක් තියෙන පාලකයෝ ඉන්න ඕනේ. එතකොට අපි බලන්න ඕනේ 2044 වෙද්දී වෛද්‍යුරු කීයක් අපිට ඕනේද? ඉංජිනේරුවෝ කීයක් අපිට ඕනේද? මාධ්‍යවේදීන් කී දෙනෙක් අපිට ඕනේද? රීදුරු මහත්තුරු කී දෙනෙක් අපිට ඕනේද? ලෝකේ තියෙන රැකියා කීයක් මිය ගිහිල්ලා තියෙයිද? අලුත් ලෝකේ තව රැකියා කීයක් උත්පාදනය වෙලා තියෙයිද? මේ සියල්ල දල වශයෙන් ගණන් කරලා ඒ තියෙන සමාජයට ගැලපෙන්න 24 25 26 27 28 අවුරුදු 5ක් වෙද්දි ඉස්කෝලේ එක වසරට එන ළමයාට 44 දක්වා තියෙන ඉලක්කයට අධ්‍යාපන වැඩපිළිවෙල හදන්න ඕනේ. ඒ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම වෘත්ති අධ්‍යාපනය වෙනමයි. ඒක වෘත්ති අධ්‍යාපනය වෙනම වෙන් කරලා ගන්න ඕනේ. අපි දැනුම උදෙසා අධ්‍යාපනයේ තියෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ උපාධියක් ගන්න යන ළමයට දැන් අධ්‍යාපනයක් තියෙනවා. හැබැයි වෘත්ති අධ්‍යාපනයේ ඒ වෘත්ති අධ්‍යාපනයේ අදටත් මේ රටේ ළමයා ගන්න විභාග ෆේල් වෙලා. ඔබ හොඳටම බලන්න, මම මේ පහුගිය දවස්වල දැක්කා JCB යන්ත්‍ර එහෙම රීදුරු මහත්තුරු සහ ඒ යන්ත්‍ර උපකරණ ක්‍රියා කරන මේ තරුණයන්ට ආරාධනා කර දෙනවා. 8 වසර අසමත්ද? සාමාන්‍ය පෙළ අසමත්ද? කරන්න දෙයක් නැද්ද? එන්න අපි ගාවට අපි උගන්වන්න වෘත්ති අධ්‍යාපනය. මෙන්න වෘත්ති අධ්‍යාපනය ලංකාවේ. ඇයි අපි ළමයෙක් ෆේල් කරලා ඒ ළමයාගේ මනසට ඔබ අසමත් දරුවෙක් කියලා එළියට දාලා එයාට ඇයි වෘත්ති අධ්‍යාපනය? ඇයි අපිට බැරි ඒක පාසල් අධ්‍යාපනයට දෙන්න? 9 වසරෙන් අපි ඒක ගන්නනේ. අපි විශ්වාස වුණා අර ඉපදිච්ච ළමයි ටික ඉස්කෝලේ 9 වසරට එද්දී අපි ළමයට දෙන්න ඕන තෝරාගෙන ඒක පෞරුෂාවාද ඇති කරලා ගන්න. ඇති කරලා ගන්න. ඒක ෆේල් කියලා ගන්න. ඔබ අසමත්. අසමත් වෙන්නේ මොකටද? අර සුද්ධාතුපු ડોක්ටර් ඉංජිනේර් ලෝයර් අකවුන්ටන්ට් දක්වා ගිහිල්ලා ෆේල් කරලා ඉන්නේ. සල්ලර දෙකක් තියෙනවා කියලා කියන්නේ. සාමාන්‍ය පිළ උසස් පෙළ හලනවා. 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 ෆේල්. ඇයි එහෙම ෆේල් නැයි JCB එකක් එලවන්න ඉන්න තරුණයා. මෙකෑනික් කෙනෙක් වෙන්න ඉන්න තරුණේ. බලන්නකෝ. ගරාජ් වල වැඩ කරන හොඳ දක්ෂ තරුණයෝ ඉන්නවා. හෙට ජපානයේ හැදුවා Toyota කම්පැනියෙන් අලුත්ම මේ ඉලෙක්ට්‍රික් කාර් එකක් මෙහෙට ගෙනලා සතියක් ඇතුලේ ගලවලා ආයි හයි කරන්න පුළුවන් දැනුමක් තියෙන තරුණයෝ මේ ගරාජ් වල ඉන්නවා. ඒතකොට මේ තරුණයට අපි අද කතා කරන්නේ මොන විදියටද? වෘත්තීය தත්ත්වය මොකද්ද? ඇයි එයා ෆේල් වෙච්ච සමාජ ෆේල් වෙච්ච ළමයි තමයි ගරාජ් එකට යනවා කියලා ඔලුවට දාලා තින්නේ. ජර්මන් ටෙක් වගේ ආයතන. ඒ අධ්‍යාපනයේ ගේන්න ඕනේ පාසල් අධ්‍යාපනයේ ඇතුළට. 9 වසරෙන් අපි තරුණයාට දෙන්න ඕනේ මෙකෑනික් කෙනෙක් වෙන්න සූදානම් තරුණයා අපි 9 වසරෙන් තේරුම් ගන්න ඕනේ. එයා තවදුරටත් ડોක්ටර් කෙනෙක් කරන්න, ඉංජිනේර කෙනෙක් කරන්න, අකවුන්ටන්ට් කෙනෙක් කරන්න ඇදගෙන ගිහිල්ලා ෆේල් කරලා එළියට දාන්න ඕනේ නැහැ. එතකොට මේ 9 වසරෙන් අපි දෙන්න ඕනේ වෘත්ති අධ්‍යාපනය. දැන් යම් ප්‍රමාණයකට උත්සාහ කරනවා. නමුත් මම හිතන්නේ දැන් අපි නිදහස අරගෙන අවුරුදු 70 ගණනක් ඇවිල්ලා අපිට තාම බැරි වෙලා තිනවා එක්කනන. මම රුසියාවේ අධ්‍යාපනය ලැබුවා. රුසියාවේ අධ්‍යාපනයේ තියෙනවා. ඉස්කෝලේ 9 වසරේදී ළමයාගෙන් අහනවා. ඔබ කැමති තවදුරටත් උසස් අධ්‍යාපනය සඳහා ඉගෙන ගන්නද? ඉංජිනේර කෙනෙක් වෙන්නද? ડોක්ටර් කෙනෙක් වෙන්නද? එහෙම නැත්නම් ආචාර්ය උපාධියක් ගන්න යන්නද? එහෙම නැත්නම් ඔබට ඕනේ දැන් ඔබේ දෑතේ රැකියාවක් අරගෙන මේ සමාජයට යන්නද? අන්න 9 වසරෙන් ළමයා එළියට ගන්නවා. 10 11 වෘත්ති අධ්‍යාපනයේ දෙනවා. වයස අවුරුදු 17 18 වෙද්දී තරුණයා වෘත්තීය වේදිකේ කැටිට සමාජගත වෙනවා. එතකොට ඉගෙන ගන්න ඕන ළමයා අධ්‍යාපනය ඇතුලේ ගිහිල්ලා උපාධිය ඉවර කරලා ගුවන් යාන හදන ඉංජිනේරුවෙක් කියමුකෝ. ගුවන් යානාවක් හදන ඉංජිනේරුවා වයස අවුරුදු 18 19 වෙලා විශ්වවිද්‍යාලෙන් එළියට එනකොට ඒ ගුවන් යානයේ ඇන ටික තද කරන්න අවශ්‍ය ඒ කාර්මික ශිල්පියත් පාසල් අධ්‍යාපනයෙන් හදලා. එතකොට ඒ දෙන්නෙකු දිලා තමයි ඔය මහා රටවල් වල ගුවන් යානා රොබට් තාක්ෂණ ඔය සියල්ල දාන්නේ. වෙන කවුරුත් ඇවිල්ලා දෙන්නේ නැහැනේ.
ඇයි අපිට ඒ දේ කරන්න බැරි? අපේ පුංචි දේවල්ට දැන් අපේ මම උදාහරණයක් වශයෙන් සංචාරක ශේෂ්ත්‍රය. සංචාරක ශේෂ්ත්‍රය ඉලක්ක කළා. වෘත්ති අධ්‍යාපනයක් අපේ රටේ නැහනේ. අපි ඉස්කෝලේ 7-8 මෙන් ඕනම ගමකට ගියොත් ඕනම මොදුමල්ල ගිහිල්ලා බලන්න ඕනම ගමකට ගිහිල්ලා බලන්න 8 වසරෙන් ඉස්කෝලේ ෆේල් වෙච්ච ළමයි කී දෙනෙක් ඉන්නවද? සාමාන්‍ය ෆේල් වෙච්ච ළමයි කී දෙනෙක් ඉන්නවද? කරන්න දෙයක් නැතුව බෝකුඩ නිකන් ගමේ ගෙදර අම්මලත් එක්ක මේ වගේ ළමයි තමයි ওই මද්ද්‍රව්‍ය ওই විෂමාචාර ක්‍රියා වලට ඇදලා ගන්නෙ. ඇයි අපිට බැරි ඒ දරුවා 8 වසරෙන් අරගෙන ලංකාවට සංචාරක වෙනවා, රුසියාවෙන් එනවා, චීනෙන් එනවා, ඉන්දියාවෙන් එනවා, ජර්මනියෙන් එනවා, ප්‍රංශයෙන් එනවා, මම රටවල් පහක් කිව්වා, භාෂා පහක්. ওই ළමයින්ට ඉස්කෝලේ 8 වසරෙන් 9 වසරෙන් භාෂාවක් උගන්වන්න මේ අවුරුදු දෙක සංචාරක ශේෂ්ත්‍රයට යොමු කරන්න බැරිද? හෝටල් ශේෂ්ත්‍රය වේවා, මග පෙන්වන්න වේවා, රියදුරන් වේවා, සංචාරක කම්පැනිස් තියෙනවා, ඒවල වැඩ කරන්න, භාෂාවක් දන්න කෙනෙක්ට හොඳ මුදලක් ගන්න පුළුවන්. එතකොට ඒ අධ්‍යාපනය ඇයි එන්නේ නැත්තේ මේ වෘත්ති අධ්‍යාපනය මේක ඇතුළට? ඔබ පුංචි කාරණාවක් කියන්නේ, උදේට 8ට පටන් ගන්න ඉස්කෝලේ හවස 2ට වහනවා. හවස 2 ඉඳන් ලංකාවේ තියෙන සීලුම් ඉස්කෝලේ පහුවෙන්ද උදේ 8 වෙනකන් නිකන් වහලා දාලා තියෙන්නේ. දූවිලි තට්ටුව පාත් වෙන්න ළමයි සෙල්ලම් කරපු. ඇයි ඒ 2 ඉඳන් හවස තියෙන පාසල් ටික අරගෙන අපිට වෘත්ති අධ්‍යාපනය දෙන්න බැලේ? අලුත් මුකුත් ඕනේ නැහැ. සැලසුමක් දැක්මන්. එතකොට අර ඉස්කෝලේ 9 වසරට ආපු තරුණයා වෘත්ති අධ්‍යාපනය ඇතුලේ ගත්තනම් මේ ෆේල් කියන එක සහ මේ විශ්වවිද්‍යාල තදබදේ මේ බොහෝ දේවල් අඩු වෙනවා.